ඔබතුමන් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මතක ඇති මම වගාව පිළිබඳව වීඩියෝ කීපයක්ම දැම්මා. ඉතින් දැන් අපිට දැන් මේ දවස් වෙනකොට නම් ගොඩාක් සීතල වෙලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ විදිහට බැලුවොත් එහෙම මෙහෙනම් ෆැරන්හයිට් 40යි 32යි අතර වගේ යන්නේ. ලංකාවේ ඒ කියන්නේ බැලුවොත් එහෙම මේ එකට අඩුවෙන් වගේ තමයි සෙල්සියස් මේ දවසල දැන් තියෙන්නේ. ඉතින් අපේ වගාව මේ දැන් තවමත් පළදාව දෙනවා. ඉතින් ඒවා ටිකක් ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මේ තියෙන්නේ අපේ තක්කාලි කඩපුව ගොඩාක් තියෙනවා. ඉදවන්න තමයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ කරපිංච පැලි. ගේ ඇතුළට අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවනේ මේ වගේ තමයි වගාව තියෙන්නේ. තාම තක්කාලි හැම තියෙනවා පොඩි ගෙඩි. මේ තාම හැදෙනවා චෙරි ටොමැටෝ එක තමයි මේ. ඒවා ටික ටික පාටත් එනවා ඉතින්. මේවා නම් ටිකක් මේ පාට වෙනවා. හැබැයි අනිත් තක්කාලි නම් ගොඩක් ඒවා කොළ පාටට තමයි තියෙන්නේ. මේ හරියේ නම් ගස් ටික ටිකක් මැලවිලා තියෙන්නේ තක්කාලි ගස්. ඒත් හැබැයි ගෙඩි තියෙනවා. තාම පැපොල් පැලේ නම් තියෙනවා. මේවා තමයි ඉදෙන්නේ නැත්තේ. අපි වෙනම ඉදවන්න වෙලා තියෙන්නේ මේ ගෙඩි තමයි. මේ කොච්චි පෙලේ මේකෙ තාම ගෙඩි තියෙනවා. ගෙඩි තියෙනවා සමහර ඒවා ටිකක් ඉදීගෙන යනවා. ගෙඩි ටිකක් තියෙනවා. මේ පල්ලෙහක් තියෙනවා ගොඩක් අපි කැඩුවත් හැබැයි. මෙතනත් ගොඩක් ගෙඩි තියෙනවා මේ හරියත්තෙත්. මේ කොච්චි ගහෙත් තියෙනවා ගොඩක් තවම ගෙඩි. අර හරිය කුරුල්ල කෑ ගහනවා. ගස්වල දැන් මුකුත් නෑ කොළ. තක්කලි ගස් ගැන්නම් හරිම දුකයි. එයාලා ගොඩක් කලාට මේ දවස්වල උෂ්ණත්වය වැඩි වෙනවා අඩු වෙන නිසා එයාලට මං හිතන්නේ තේරුම් ගන්න බැහැ මේ. ඒක නිසා තවම පළදාව දෙනවා. කොච්චර කාලයක්ද අපි මුලින්ම හැදුවෙත් තක්කලි. ඉතින් එයාලා තවම මේ පළදාව මෙහෙම දෙනවා. ඉතින් ගස් ගැන නම් හරීම දුකයි. ගොඩාක් ඒව දැන් ඉවර වේගෙන යන්නේ. මේ කොච්චි පැලේ ගේ ඇතුළට ගන්න කියලා හිතාගෙන පෝච්චියකට අරගෙන තියෙන්නේ. එනට ඒකෙත් තවම ගෙඩි හැදෙනවා. බලනවා ටික කාලයක් පෝච්චියට අරගෙන ඇතුලෙන් තියාගන්න පුළුවන්ද කියලා. මේවත් ඔක්කොම පෝච්චි වලට අරගෙන තියෙන්නේ නේ. තවම නම් හොඳට තියෙනවා. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ. බලනවා ගේත් ඒවත් ගේ ඇතුලට ගන්න බලාගෙන තමයි තියෙන්නේ. පෝච්චි වලනේ තියෙන්නේ. ඒක නිසා දැන් කතා කරමු ඇයි අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ කියලා. මොකද අපේ YouTube කරන අයගේ මම YouTube පටන් ගන්නත් ඉස්සෙල්ලා ඉඳලම තිබිලා තියෙනවා එක එක්කෙනාට වගාව පිළිබඳව නැත්නම් වගාව පිළිබඳ උනන්දුවක් ඇති කරන්න සෙග්මන්ට් එකක්. ඉතින් ඒක දැන් මට ඇවිල්ලා තියෙන්නේ. මම කැමති මේක කවුද පටන් ගත්තේ කියලා මුලින්ම හඳුන්වා දෙන්න. ඒ තමයි කැංගරු දේශයෙන් කරන නන්දිතා. ඇයගේ චැනලේ හරහා ඕස්ට්‍රේලියාවට එන්න ඉන්න අයට විශාල වීඩියෝ ප්‍රමාණයක් ඇය කරලා තියෙනවා. ඒ වගේම වගාව සම්බන්ධ වීඩියෝ විශාල සංඛ්‍යාවක්. මම ඒව අඳුනාගන්නේ සෝවියට් දේශයෙන් කැංගරු දේශයට කියන
वीडियो मालावे मम एकालिंदलम एगे वीडियो बेलुआ एवगेम कमेंट करा एक निसाम एमट गोडा यूट्यूब चैनल पटंग अन्नकोट गोडा कुदव करा ए हरिम निहतमानी केने एतरम एव मट पुदुम विद्यट उदव करपु एतरम सहयोगे दुन्ना चैनल पटांग मट कथा कल्ला मेम करे विद्यट करेला थिंग अनीत ये चैनल उदव करगेम विशाल वीडियो संख्या वकैदाला एवं गोडा उपदेश नेता गोडा कदगा वीडियो एव तीयन थिंग एवगेम अलुतेंगे नाट गोडा किगन गेवाल तीयन अयगे मम हिताने अव गोडा कैदा कौर हर हेम नोदान के किन्व सब्सक्राइब कर ला सहयोगी आयट लबा दिन्न ए वगेम लोके वटा इन यूट्यूब करना आया हरहा ऐ मे गेनियन पानी वीडे एक अन्य वगावट उनांदुआ कति करान ऐ मे गेनियन पानी वीडे हरहा समाजट इता वेदगा सेव्या किटुन आई थिंक ऐट मे संबंधेम स्तुतिवंत वियुतु ऐ मे करपु खारे पिलिबंधव एत्तटम मम कैमती वगाव गैन कथा करनकोट ऐ मम वगावट आसहितेन्न बलपापु हेतु गैन कथा करन एत्तटम मं हितान्ने एकर गोडाक बलपान्नति अपे अम्मा मोकद अम्मा गोडाक वगावट कैमती इसर अपिवत् एकतु करगन मे पहले हिटवाण पोड़ी काल अप्यो सहभागिकरगत्ता ए वगेम अय अवसान काले गुडक्लाट रोद अवसान काले रोद पुटु हिटी थिंग ए हिटिया पहले अखर हिटोण अडु मशेन मल पहले अखर अत्तरी मुनवा हरी पहलेना हिटवनो ऐ थिंग ए आभाषे गुडक्लाट अपट परिसरेट आदर एकराने वगेम गस्कोल मल्ट वगा कराने देवल ගොඩක් නැඹුරේ නැති. ඉතින් මටත් කලින් මෙහෙට අක්ක ලොකු කාලයක් අවුරුදු 20කට වඩා වැඩි කාලයක්. ඉතින් ඇය එයාත් ඒ වගේම හරිම ආසයි වගා කරන්න. ඉතින් එයා මෙහි හැමදාම වගා කරලා තිබ්බා. මේ ගොඩක් වගාවන් කරලා තිබ්බා. ඉතින් ඇය ඒ කාලේ එයා ලංකාවේ මං ඉන්නකොට ෆොටෝ එවනවා. එයා වගා කරපු අය. ඉතින් ඒ වගේම මං විවාහ වුණේ ගොඩක් වගාවට කැමති කෙනෙක් එක්ක. ඉතින් ඒකත් ගොඩක්ලාට බලපෑව අපි ලංකාවේ නටත් ගොඩක් වගා කරා. ඉතින් අහලපාල අයත් වගා කරා අපි බෙදා ගත්තා ඒවා. ඉතින් ඒ විදිහට තමයි ගොඩක් වගා පටන් ගත්තේ. මගේ ඔයාලා දාන්න ඇති මං ඉස්සෙල්ලා පොඩි ෂෝට්ස් වීඩියෝ කීපයක් කරේ. ඉතින් මම ලොකු කාලයක් නෑ මේ YouTube එක පටන් ගන්න. ඒතර මේ ෂෝට්ස් වීඩියෝ කරන අතරේ මුලින්ම පොළොවේ මැදි අක්කයි මහත්තයයි එකතු වෙලා මේ අවුරුද්දේ. ඉතින් එතකොට මට හිතුණා ඒ දෙන්න ගොඩක් මේකට මහන්සි වෙනවනේ. ඉතින් අපි පොඩි පොඩි සහයෝගයක් තමයි මුලදී දුන්නේ. ඉතින් එතකොට ඒක වීඩියෝ පොඩි වීඩියෝ එකක් හදලා ෂෙයා කළා මේ YouTube එකේ. ඉතින් ඊට පස්සේ ඇත්තටම මට ලොකු මේක ගොඩක් අය බැලුවා. ඉතින් මට හරි ආස හිතුණා. ඉතින් ඇත්තටම අපි කරන දේ අපි මෙහෙ වගා කරන දේවල් ඒවා අනිත් අය බලන්න කැමතියි කියලා एक दर मेक गुडक्लाट उन्ना ये वगे मंग आदर मत करोनी मगे पलवे वगा वीडियो शेयर अमेरिकन लाइफ नांगी दर्शिनांगी तम शेयर अदत् मंगाट स्तुति करवाद मगे पलवे वगा वीडियो शेयर कर ला गुडक आयट एक बला सला सब एक तंग एक आगे कर हरिम निहतमाणी पाउला मंग हरिम आदर थिंग दर्शन अंगीवत मेला आदर मता करना अद शीतल इति मम कमती देक टेकर मी नवील अवसाने दट तम टेकला तीयने ती मम कमती माव टेकर करे खाऊद किया कि तमाय सेहा ब्लॉग्स मैं गोडा आदर कर यूट्यूब चैनल का सेहा ब्लॉग किया मुकद सेहा ब्लॉग के माम मूल वीडियो के बलप के वगेम हरिम आसावे तमाय बला थिंक ए नंगी तमाय माव टेकल तीयनी सारा नंगी मे चैनल मूल इंदलाम पलवे वीडियो के इंदलाम बलला तीयन
මම හරිම ආසයි ඒ channel එකට යාගේ තියෙන අව්‍යාජ කතා විලාසය අද වෙනකම්ම මේ විදිහටම වෙනස් නොවී තමයි තියෙන්නේ ඒ වගේම සිහ බබාටත් හරිම ආසයි මොකද මට හිතුනවා හැමදාම අපේ අක්කයි බබත් ඔය වගේ වයසෙදි තමයි ඇමරිකාවට ආවේ ඉතින් ওই විදිහට හැදෙන්නේ නැත්තේ කියලා හරිම ආසාවෙන් මම ওই channel එක බලනවා ඉතින් මම කැමති අපි මුල ඉඳලා නැතනම් ස්ප්‍රින්ග් එකේ ඉඳලා ඔක්කොම ගොඩක් කලකට මම වීඩියෝ කරන්න පටන් ගත්තේ සමය එකේ ඉඳලා ඉතින් ස්ප්‍රින්ග් එකේ ඉඳලාම තමයි අපි වගාව පටන් ගත්තේ එතන ඉඳලා ටික ටික තමයි මේ වගාව මේ දක්වා අරගෙන එලා තියෙන ඉතින් ඒ පිළිබඳව පොඩි පොඩක් ඔයාලට පෙන්වන්න හිතුවා ඇත්තටම මම මේ YouTube එක කරන්න පටන් ගත්තට පස්සේ මගේ වීඩියෝස් බලන අය වගේම තවත් YouTube channel කරන ගොඩක් නංගිලා මල්ලිලා ඒ වගේ අය හඳුනාගත්තා. ඉතින් මට හරි සතුටුයි මේ වෙනකොට මගේ ටිකක් subscribe ටිකක් වැඩි වෙලා තියෙනවා. මොකද මාව මං හිතන්නේ සේහා නංගි ටැග් කරපු එකත් එය මාව මේ subscribe කරන්න කියලා කියපු එකත් ඒ වගේම මගේ යාළුව හැම වෙලේම මගේ වීඩියෝස් ෂෙයා කරනවා. ඉතින් මට ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් ඒක නිසා වෙන්නේ නැති ටිකක් වැඩිලා දෙන ඉතින් මටත් හරිම සතුටුයි. මේ ගමන මම හරිම ආසාවෙන් තමයි කරගෙන යන්නේ මේ වීඩියෝ කරන එක. ඒ වගේම මේ මට වගාව සම්බන්ධව මොකද ගොඩාක් ඉන්න මේ අඳුනාගත්ත මේ අලුතෙන් වීඩියෝ ඒ කිය අපි වන් වගේම වීඩියෝ කරන අය ඊට වඩා වැඩි සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්න ටිකක් ඉදිරියට ගිය වීඩියෝ चैनल कीपयानी मं हरम आदर वगाव संबंधव नेता वगाव संबंध हिंदम वगाकर हिंदम अभी वगाव नेतागन कथा करूट्यूब चैनल करंगीला दिनाट दिना मता नौकर इक्कीनता अनुषा जीवनी की अने हेम दाम पुलवा हेम इलाक मगे वीडियो बलला हेमले माव अगे करना मगे वगाव संबंध हरिम आशा तीया जपाने इंदगन कुड़ा कोटसक त्यागन वगा करें तिंग तेमेल अनिवार्य मंग मतरण ने आदर एवगे तवदना कि पूर्ण या नोत कल्लाइन वाले इंदला तमाय वीडियो करें वापी वगे गुडक वगा करना දැන් ඉදිරියට තවත් වැඩි කරන්න තමයි යා හිතාගෙන ඉන්නේ ඉතින් ඇය හරිම ආදරණීය නංගි කෙනෙක් ඉතින් ඒ නංගිවත් මම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා මොකද මේ වගා පිළිබඳව නැතනම් වීඩියෝ නිසාම තමයි අපි හැමෝම වගාවට ආසාව නිසාම තමයි එයාලව අඳුනා ගන්න හම්බුනේ साउथ केरला इन पूर्ण नंगीत लंगदी मम वगेम पटांगत चैनल ये वगेम अय गुडाक वगा करवा बोडी बबाला तुंदे किन्नवा ये वगेम हरिम हित हित लदी
හරිම හොඳ කෙනෙක් තමයි පූර්ණ කියන්නේ. ඉතින් ඒ channel එක ඔයාලා subscribe කරලා නැත්තම් ඇයට subscribe කරලා උදව් කරන්න. මොකද ඇය ගොඩාක් වගාව කරන වීඩියෝ තියෙනවා. ඒ වගේම අපිටත් වඩා වැඩියෙන් වගා කරනවා මේ ඇය. ඒක නිසා ඇයටත් සහයෝගය දක්වන්න මම හරිම කැමති පූර්ණ නංගිගේ තියෙන අවංකකමට. මමත් කවහරි ටැක් කරන්න ඕනේ නේ. ඉතින් මම කැමති ටැක් කරන්න ටෙක්සාස් වල ඉන්නවා නංගි කෙනෙක් නදීෂා කියලා. ඇයට ගොඩාක් වර්ග එහෙම ගොඩාක් වර්ග තියෙනවා. ඉතින් ඇය මට මේ අපි දෙන්නත් වගාව හින්දම ගොඩාක් මේ සම්බන්ධතාවයේ මේ ගොඩක් වැඩි වුණා. ඉතින් මොකද යා මට අක්කපාන ගෙව්වා. ඉතින් ඒක නිසා මේ මොකද අතන කියන්න ඕනේ අපි ගොඩාක් බෙදා හදා ගන්නවා. මේ පැල වර්ග හැම තියෙන අය නැති අයට දීලා. ඉතින් ඒක හරිම සතුටෙන් ඒ දේ කරන්නේ. ඉතින් නදීෂ නංගිව මම කැමති ඊළඟට ටැග් කරන්න. නදීෂ නංගිගේ වගාව මුලින්ම දකිනකොට හරිම සතුට හිතුණා. මොකද ඇයට ගොඩක් තියෙන වර්ග වගා කරලා පැල වර්ග පළතුරු ඒ වගේම එලෝලු වර්ග ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් හරිම සතුටුයි ලංකාවේ කෙනෙක් ඒ වගේ ලොකු වගාවක් කරන එක. ඉතින් ඒ නිසාම තමයි අපි අඳුනාගත්තේ. වගාව නිසාම තමයි ඒක නිසා ඇයව මම ටැග් කරන්න හිතුවෙත් ඒකයි. ඉතින් ඇයවත් පුළුවන් නම් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා ඇයටත් සහයෝගයක් දෙන්න. ඇයගේ චැනලේ තමා ලයිෆ් විත් නදීෂා. එහෙමනම් ආපහු දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනවා. මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.